ධර්මානුශාසනාව අද පවත්වනු ලබන්නේ නිකවැරට්ටිය රස්නායකපුර නිලුම්කල විහාරවාසී අවසරයි පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ දේශකයාණන් වහන්සේ නමස්කාර පෙරදැරි සිටින් යුතුව පිළිගන්නවා. සාදු සාදු සාදු. බෞද්ධයා ගුවන්විදුලි ධර්මදේශනයේ වෙනුවෙන් අද සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ රාජකීය මොරගස්මුල්ල පාර අංක 262න් එක නිවසේ පදිංචි පී සමේන්ද්‍ර මදුෂාන් ගෝමස් මහත්මයා ඇතුළු පවුලේ පිරිස. හෙයියන් තුඩුව මාබිම අංක 21න් එක නිවසේ පදිංචි කේඩී සොපිනෝනා මහත්මිය ඇතුළු පිරිස. මාතලේ නාගොල්ල පාර අංක 16 නිවසේ සෝමා විජේකෝන් මහත්මිය ඇතුළු සැම. කඩවත ඉහළ කරගහමුණ මංගල මාවතේ අංක 116න් 14 නිවසේ ප්‍රේමා ලියනගේ මහත්මිය සහ දායක පිරිස. කිරිපත්ගොඩ බාතිය මාවතේ වත්මානිල් සෙනවිරත් මහත්මයා ඇතුළු පිරිස කියන මේ පින්වත් සැම දෙනා තමයි අද ධර්මදේශනාවේ දායකත්වයේ දරන ලබන්නේ. එසේ නම් පින්වතුනි, බෞද්ධයා ගුවන්විදුලිය තුළින් ධර්මශ්‍රවණයට සැදී පැහැදී සිටින සැමටත් දායකත්වයේ දැරූ සැමටත් මා ආරාධනා කරනවා ධර්මශ්‍රවණයට පෙර තිසරණ සහිත පන්සිල් සමාදන් වීම සඳහා සාදුනාදයක් පවත්වා නමස්කාරය කියන ලෙසට. අවසරයි ස්වාමීන්ද්‍රයන්න් වහන්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. තတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තတိယံපි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
मुसावादा वीरमणी सिक्खापदं समादियामि मुसावादा वीरमणी सिक्खापदं समादियामि सुरामीरय मज्जपमादट्ठाना वीरमणी सिक्खापदं समादियामि सुरामीरे मज्जपमादट्ठाना वीरमणी सिक्खापदं समादियामि साधु साधु समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदं धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं भदन्ता साधु 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 नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सेयतापि भिक्खवे चत्तारो मे आसि विसा उग्गतेजा गोरविसा अत पुरिसो आगच्छेय साधु 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 सद्धर्म श्रावक කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි විශාල පිරිසක් මේ අවස්ථාවේ බෞද්ධයා ගුවන්විදුලි නාලිකාව ඔස්සේ විකාශනය කෙරෙන මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සැදී පැහැදී සූදානම් වෙන මොහොත ලෞතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන මේ උත්තරීතර වූ ධර්මයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහොම පුංචි කොටසක් මේ දායක පින්නතුන් අද මේ නාලිකාව හරහා සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවටම ශ්‍රවණය කරන්නට පුළුවන් ආකාරයෙන් විසිරුවා හරින්නට ධර්ම දානී දායකත්වයේ දරනවා. පිනතින් මෙහි කුසල ස්කන්ධය ලෞතුරා බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළි අනන්තයි අප්‍රමාණයි කියලා. එහෙනම් ඊට වඩා ධර්ම දානී ආනිසංසය මම පැහැදිලි කරන්න උත්සාහ දරන්නේ. මොකද નિરાයාසයෙන් ධර්ම ශ්‍රවණය කරන ඒ පිළිබඳව අවබෝධයක් තියෙන පිරිසක් නිසා මෙහි මහත්ඵල මහානිසංස භාවයේ අපි දන්නවා. අපි හැම කෙනෙක්ම අදහස් කරගනිමු, කල්පනා කරමු. අද දවසේ මේ ධර්මදේශනාවට දායකත්වයේ දරන්නේ විවිධ වූ අරමුණු කාරණා රාශියක් මුදුන්පත් කරගෙන. ඒ වගේම ලෝකවාසී බෞද්ධ ජනතාව විශාල පිරිසක් මේ ධර්මදේශනාව ශ්‍රවණය කරනකොට බොහොමත් බලාපොරොත්තු හිතේ තියාගන්නවා. එනං අපි හැමෝගෙම බලාපොරොත්තු වැඩි වැඩියෙන් මුදුන්පත් වෙන්නේ
නිදන ප්‍රාප්තියට පත්විච්චයට පින් අනුමෝදන් කිරීමත් ධර්ම ශ්‍රවණය කරන ධර්මය දානය කරන අපට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවන් අවබෝධ කිරීමත් මේ ප්‍රාර්ථනා දෙක මුදුන්පත් කරගන්න මේ ධර්ම දේශනාවේ ධර්ම දානමය කුසලයේ ශක්තිය ධර්ම ශ්‍රවණානිසංසේ ශක්තිය අපිට සසරට පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පිනතිනේ අද ධර්ම දේශනාවේ මාතෘකාව මම මුලින් සිහිපත් කරන්නට යෙදුණා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ ත්‍රිපිටකයේ දේශනා කරන්නට යෙදුණ බොහොම වටින ශ්‍රේෂ්ඨ ගාථා රත්නයක්, සූත්‍ර පාඨයක මුල් කොටසක්. මේ සූත්‍රය ත්‍රිපිටකයේ හඳුන්වන්නේ ආසි විසෝපම සූත්‍රය කියලා. සමහර වෙලාවට අපේ පින්නතුන් මේ සූත්‍ර දේශනාවෙන් මීට කලින් ධර්ම ශ්‍රවණය කරලා ඇති. එනිසා හොඳ මතකයක් මේ කරුණ සම්බන්ධව ඇති. මේ සූත්‍ර දේශනාව හරි දිගයි. නමුත් මං අද මාතෘකා කරගත්තේ මේ දේශනාව තුළින් අපිට වඩා වැඩියෙන් දැනෙන කාරණා කීපයක් අපේ ජීවිතයට ප්‍රත්‍යක්ෂ කරගමු කියන අරමුණ ඇතිව. බෞද්ධයන් වෙච්ච ඔබේ මගේ අපි හැමෝගෙම එකම බලාපොරොත්තුව තමයි සංසාර දුකෙන් නිදහස් වෙලා නිවන් අවබෝධ කරන එක. පින්නතනි මේ නිවන අපි කල්පනා කරන්නේ අපිට හුඟක් ඈතයි කියලා. මේ නිවන තියෙන්නේ අපිට හුඟක් ඈතින්. මේ වෙනකොට අපි කල්ප කෝටි ගාණක් මේ සංසාරේ උප්පත්තිය ලැබුවා. අපි පින්නතුන් හොඳට දන්නවා අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ජාති ස්මරණ ඥාණයෙන් අතීතයේ දැකපු වෙලාවේ අපිට සඳහන් කළා, මහණ මගේ බුදු නෙතට පෙනෙන ප්‍රමාණය මේ ලෝකේ පහළ වෙච්ච ලෞතුරා බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රමාණය 512,027ක් කියලා. අපි පින්නතුන් දන්නවා බුදුවරු මේ අවුරුද්දෙන් හමාරෙන් අවුරුදු 100න් හමාරෙන් 1000න් ලක්ෂෙන් පහළ වුණ නෑ ලෝකේ. උන්වහන්සේලා පහළ වුණේ කල්ප ගණන් ඉක්ම ගිහිල්ලා. කල්ප 30 40 100 හමාර ඉක්ම ගියා. සමහර වෙලාවට ලෞතුරා බුදුවරුන් දෙන්නේ අතරිය. කල්පයකට බොහොම දිග ආයුෂය. අපි පින්තුන් දන්නවා කල්පයකට කොච්චර ආයුෂ තියෙනවද කියලා. ඉතින් එහෙම කල් ගෙවිලා අපේ බුදුරජාණන් වහන්සේ දකින්න 512,027ක්. අවුරුදු හැටියට නම් අපිට මෙච්චරක් කියලා ගණන් කරන්න බෑ. ඒ ගාන ඉලක්කමින් ලියන්නත් බෑ, ලියලා කියවන්නත් බෑ. ඒ තරම් දිග කාලයක්. හැබැයි ඒකාන්ත වශයෙන් සත්‍යයි ඔබයි මමයි මේ 512,027ක් ලෞතුරා බුදුරජාණන් වහන්සේලාගෙන් පළවෙනි බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙච්ච දවසෙත් අපි මේ සංසාරේ හිටියා. එතකොට ලක්ෂ ගාණක් බුදුවරු පහු කරගෙන අපි මෙතෙන්ටත් ඇවිල්ලා. නමුත් අපේ කල්පනාව තවත් නිර්වාණය කියන එක අපිට තියෙන්නේ හුඟක් ඈතයි කියලා. නමුත් මේ බුද්ධ දේශනාවේ පැහැදිලි කරනවා නිවන තියෙන්නේ ඈත නෙවෙයි. ඒක තියෙන්නේ කොහෙද? ඒක තියෙන්නේ මම ගාව. මේ මගේ ළඟ, මගේ సంతානය තුල අතපත ගෑවෙන ප්‍රමාණය නිවන තියෙනවා. අපිට වෙලා තියෙන්නේ අපිට මේක අඳුරගන්න බෑ. අඳුරගන්න අපි උත්සාහ දරන්නේත් නෑ. අපි කවුරු කොහොම මොනවා කීවත් අපිට ඒක තේරුම් ගන්න උවමනාවක් නෑ. ඒ නිසා අපි මේ සංසාරේ තව ඇවිදගෙන යනවා. මේ නිවන ඔබට මට ළඟයි කියන එක පැහැදිලි කරන්න මේ සූත්‍ර දේශනාව හරි වටිනවා. වෙනදේ තවත් ඒ පිළිබඳව කාලය යොදන්නේ නැතුව ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උපමාව මේ ලෝකෙ පහළ වෙච්ච ශාස්ත්‍රවරුන් අතරේ මේ උපමා උපමේය පාවිච්චි කරලා ලෝකයාට ධර්ම දේශනා කරන්න මහ පුදුම හැකියාවක් අපේ බුදුරජාණන් වහන්සේට තිබුණා. උන්වහන්සේගේ උපමා කෞශල්‍ය
ලෝකයට මනාව ප්‍රදර්ශනය කරන සූත්‍ර සංඛ්‍යාව අතරේ එකක් තමයි මේ ආසිවිසෝපම සූත්‍රය. මේකේ තියෙන්නේ හොඳ උපමාවක්. මේ උපමාව මම ඉතාම කෙටියෙන් අපේ පින්තුන්ට සිහිපත් කරන්න. බුදුරජාණන් වහන්සේ දම් සභාවට වැඩලා භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කරනවා, මහණෙනි මම ඔබට උපමාවක් දේශනා කරනවා, අද මේ උපමාව හොඳට තේරුම් අරගෙන මට ඒක විස්තර කරලා කියලා දෙන්න, නැත්නම් ඔබෙන් උපමාව මං ආපහු විමසනවා. ස්වාමීනි, අපි බොහොම කැමැත්තෙන් ආසාවෙන් බලාගෙන ඉන්නවා ඔබ වහන්සේගේ උපමාව ශ්‍රවණය කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහන ප්‍රත්‍යන්ත දේශයක ඉන්නවා රජ කෙනෙක්. මම මේ අපේ කාලයට අනුව මේ උපමාව කෙටි කරගන්නවා. ප්‍රත්‍යන්ත දේශයක ඉන්නවා රජ කෙනෙක්. මේ රජ්ජුරුවන්ට කිසිම බයක් නෑ. රජ්ජුරුවන්ට හොඳ ආරක්ෂාවක් තියෙනවා. චතුරංගනී සේනාව මනාව ඍජුව හිටවලා ඉන්නවා තමන්ගේ රාජ්‍ය ආරක්ෂාවට. කිසිම බයක් නෑ. නමුත් රජ්ජුරුව එක දවසක් කල්පනා කරනවා, බැරි වෙලාවත් තවත් මේ වගේ දක්ෂ සතුරු රජෙක් මගේ රාජ්‍ය ආක්‍රමණය කරන්න ආවොත්, මගේ චතුරංගනී සේනාව ඉක්මවාගෙන ආවොත්, මම ඒකට පාවිච්චි කරන්න යොදාගත්ත දෙවැනි විකල්පය මොකද්ද? මට දෙවැනි විකල්පයක් නැහැ. එහෙනම් එහෙම ආවොත් මට සිද්ධ වෙන්නේ ඔවුන් අතින් මැරුම් කන්න. ඒ නිසා මම දෙවැනි විකල්පයක් හදන්න ඕනේ. රජුරෝ විකල්පයක් හැදුවා. මොකද්ද විකල්පේ? කැලේට ගිහිල්ලා සර්පය 4 දෙනෙක් අල්ලගත්තා. අල්ලලා ගෙනල්ලා කූඩු 4ක දාලා කණ්ඩ බොණ්ඩ දීලා හොඳට ඇති දෙලි කළා. මෙහෙම ටික දවසක් ගත වෙනකොට රාජපුරුෂයෝ හොරෙක් අල්ලගෙන ආවා. අරන් ඇවිල්ලා රජුරවන්ට ඉදිරිපත් කරනවා, රජතුමනි මේ නගරයේ හිටපු දරුණු අපරාධකාරී. මෙයාට නිසි දඬුවම් පමුණුවන එක ඔබතුමාට බාරයි. රජුරෝ ටිකක් කල්පනා කරලා රාජපුරුෂයන්ට කියනවා, මෙයාට දෙන්න තියෙන එකම දඬුවම තමයි අර සර්පය 4 දෙනාට උපස්ථාන කරන එක. එහෙනම් ගෙනහිල්ලා බාර දෙන්න මෙයා සර්පයන්ට. මොකද්ද මෙයාට පැවුච්ච රාජකාරියේ? සර්පයන්ට නියම වෙලාවට කණ්ඩ දෙන්න ඕනේ. නියම වෙලාවට ඒ අය නිදි කරවන්න ඕනේ. නියම වෙලාවට ඒ අය නාවන්න ඕනේ. නියම වෙලාවට ඒ අය අවදි කරවන්න ඕනේ. මේ තමයි මෙයා ඒ කාරණා 4 කණ්ඩ දෙන්න ඕනේ, නිදි කරවන්න ඕනේ, අවදි කරවන්න ඕනේ, නාවන්න ඕනේ. මේ රාජකාරී 4 මෙයාට පැවරෙන්නේ. අර මනුස්සයා කල්පනා කරනවා, අපේ රජ්ජුරුව කොච්චර හොඳද, වෙනද මීට වඩා දරුණු දඬුවන්නේ. එක්ක උල උඩ ඉඳවනවා, නැත්නම් ඇතාලව්ව පාගනවා, එහෙම නැත්නම් දංගෙඩියට ගෙනහිල්ලා බෙල්ල කපනවා. මේ දරුණු දඬුවන් අතරේ මට තියෙන රජමාලිගාවෙන් හොඳට ආහාර අරගෙන මේ 4 දිනාට උපස්ථාන කරමින් ජීවත් වෙන එක. මෙයා බොහොම සතුටින් බාරගත්තා. සර්පිය ළඟට ගියා. සර්පිය හිටපු කූඩු ටික විවෘත කෙරුවා. සර්පිය මෙයාගේ ඇඟ දිග ගොඩ වුණා. එකෙක් ඇවිල්ලා බෙල්ල වටේට පැටලිලා ඔළුව උඩින් පෙනේ තියාගත්තා. එකෙක් වම් අතේ පැටලිලා වම් උරපත්ත උඩත්, අනික දකුණු අතේ පැටලිලා දකුණු උරපත්ත උඩත් පෙනේ තියාගත්තා. 4 වෙනියා බඩ වටේට එතිලා පෙනේ තියාගත්තා. දැන් මෙයාට හරි සන්තෝසයි. පොඩි මාන්නක්කාරක මුකුත් ආවා. මොකද බොහොම විෂ ගෝර සර්පයෝ 4 දෙනෙක්. නමුත් මගේ ශරීරයේ නැගල දැන් හරි මෙයාට ලොකු මාන්නක්කාරකමක් තියෙනවා. මෙයයි මට ආභරණ පැළඳුවා වගේ. දැන් මේ සර්පයන්ගේ හැඩ බලබල ඉන්නකොට ඔය ළඟ පාරෙන් ගියා මිනිස්සෙක්. එයා දැක්කා මේක. දැකලා එයා පුදුමයට පත් වුණා, දුකට පත් වුණා. දුකට පත් වෙලා අහනවා, යාළුවේ මොකද ඔය? මෙයා කියනවා, ස්වාමීනි යාළුවේ මට මේ රජ්ජුරුව දුන්න දඬුවම දැන් මේ අය මේ මට ආභරණ පැළඳුවා හා සමානයි. බලන්නකෝ මහ පුදුම තේජවන්තයි. උග්‍ර තේජා ගෝර විසා කියලනේ අපි සඳහන් කරේ. උග්‍ර තේජස් තියෙන අය. ඉතින් මට හරි ආඩම්බරයි මේ අය ගැන. අර මනුස්සයා ළඟට ඇවිල්ලා අහනවා, ආඩම්බර වුණාට දන්නවද මේ අය කොච්චර විසද කියලා? නෑ මං එහෙම එකක් නම් දන්නේ නෑ. අරයා කියලා දෙනවා.
ඔය ඔළුවේ ඉන්න සර්පයා දෂ්ට කෙරුවොත් එහෙම උඹේ ශරීරයේ දර දඬු වෙනවා ගලක් වගේ ගලක් බවට පත් වෙනවා දෙවනි සර්පයා දෂ්ට කෙරුවොත් උඹේ ශරීරයේ හරියට පෙරහන් කඩේකින් වතුර වැක්කිරෙනවා වගේ දිය වෙනවා තුන්වෙනි සර්පයා දෂ්ට කෙරුවොත් උඹේ ශරීරයේ අළු බවට පත් වෙනවා දෙවිලා යනවා හතරවෙනි අදෂ්ට කළොත් එහෙම ඔබේ ශරීරයේ ඔය ඇටකූඩු සම්බන්ධ වෙලා තියෙන හන්දියක් හන්දියක් ගානේ ගැලවෙනවා ඒ තරමට මේ හතර දෙනා විසයි මේක කීවට පස්සේ අරයා බය වුණා හිමීට යාප්පුවෙන් අතගාලා අතගාලා එක එක කෙනා අරගෙන අර පෙට්ටි වලට දාලා වැහුවා වටපිට බලලා කවුරුවත් පේන්නේ නැහැ පැනලා දුවන්න ගත්තා රාජපුරුෂයෝ දැක්කා මෙයා දුවනවා වහාම සර්පයෝ ගාවට ඇවිල්ලා කිව්වා උඹලගේ උපස්ථායකයා පැනලා දුවනවා ගිහිල්ලා අල්ලගන්න දැන් පෙට්ටි විවෘත කළා සර්පයෝ දැන් පිටිපස්සෙන් එලවගෙන එනවා රජුරුවන්ටත් ගිහිල්ලා කිව්වා රජතුමනි අර මිනිස්සයා පැනලා යනවනේ රජුරුවෝ කියනවා වහාම යෝධ භටයෝ පස් දිනක් කැඳවන්න යෝධ භටයන්ට උපදෙස් දෙනවා එක්කෙනාට මසුරන් 1000 බැගින් දෙනවා අර මිනිස්සයා අල්ලගෙන එන්න දැන් යෝධ භටයෝත් එලවනවා සර්පයෝත් එලවනවා රජුරුවන්ට තව මදි එනිසාර මිනිස්සයාට කියනවා ගිහිල්ලා මෙයා අර පුංචි දවස්වල ඉඳලා සෙල්ලම් කරපු යාළුවෙක් ඉක්මනට හොයාගෙන එන්න. දැන් යාළුවා හොයාගෙන ආවා. දැන් කවුරු කතා නොකළත් යාළුවා එනකොට නතර වෙනවනේ. යාළුවාට කියනවා අර මිනිස්සයා ඔබේ යාළුවා වුණාට කමන්නේ නැහැ. හැබැයි අල්ලගෙන ඇවිල්ලා දුන්නොත් ඔබට මේ නගරේ සිටු තනතුර දෙනවා. දැන් යාළුවා මොකද්ද කිව්වේ? රජතුමනි මට දෙන්න කඩුවක් ජීවග්‍රහයෙන් ගේන්න බැරි වුණොත් මරලා හරි ගේනවා උන් යාළුවාගේ කතාව දැන් යාළුවත් එළවනවා ඊට පස්සේ අර හිතවත් මිනිස්සයා සර්පයෝ ගැන කියලා දුන්න කෙනා ආයෙ ලං වුණා අංගිලා කියනවා යාළුවේ හයියෙන් දුවපන් සර්පයෝ පිටිපස්සෙන් එනවා යෝධ භටයෝ පිටිපස්සෙන් එනවා ඔබේ යාළුවෙක් පිටිපස්සෙන් එනවා චාටුබස් කී කියා රැවටෙන්න නම් එපා දුවපන් කියලා කිව්වා. දුවගෙන දුවගෙන ගිහිල්ලා හරි වෙහෙසයි. මෙයා ගමකට වැදුනා. මේ ගමට වැදිලා මේ ගමේ මෙයාට හමුණ ගැහුණ ගෙවල් වගේ. පාළු ගෙවල් හයක්. මේ ගෙවල් වලට රිංගලා බැලුවා කණ්ඩ යමක් තියෙනවද බොණ්ඩ යමක් තියෙනවද? භාජන වල වලම් මුට්ටි වල කණ්ඩ දෙයක් නැහැ. එක කලගෙඩියකවත් වතුර ටිකක් තිබුණෙත් නැහැ. දැන් වෙහෙස වැඩිකමට ගහක් මුල වාඩි වුණා. ආයතර යාළුවා එනවා යාළුවේ මේ ගමේ ඉන්න හොරු කණ්ඩායමක් මේ ගම පාළුයි කියලා අපිට පේනවනේ ඒ හොරුන්ට බයේ තමයි ගම පාළු වෙලා තියෙන්නේ ඒ නිසා උන්ට අහු නොවී පැනලා දූපන් දැන් මෙයා හොරුන්ටත් බයේ පැනලා දුවනකොට හොරු දැක්කා මිනිහෙක් දුවනවා දැන් හොරුත් පිටිපස්සෙන් එළවනවා දුවගෙන දුවගෙන යනකොට ගඟ අර ගහින් වැටිච්ච මිනිහට ගොනා යන්නා වගේ අර මිනිසුන්ට බයි දුවගෙන දුවගෙන යනවා තවත් මහ බාධාවක් ගඟක් ගඟට පැන්නත් මැරෙනවා මෙගොඩ හිටියත් මැරෙනවා මේ මිනිස්සයා නමුත් ජීවිතයට ආදරේ ඉන්නේ වටපිට බලලා දී කැලි ටිකක් කඩාගෙන වැල් ටිකක් ඇදලා මැස්සක් බැඳගෙන උග ගඟේ දාගෙන දැන් නැගලා පීනනවා අර මැස්සට නැගලා යනවා මේ ගඟත් හරි ගැඹුරුයි ගව ගානක් ගැඹුරයි ගංගා හතරක් හතර පැත්තෙන් ඇවිල්ලා එකතු වෙන තැන කොමාරි අරක පැදගෙන පැදගෙන සෑහෙන දුරක් යනකොට මෙයාට හම්බුණා දූපතක් එතන නතර වෙලා වෙහෙස නිමාගෙන හැරිලා බලනකොට ආපු කට්ටියම ගං ඉවුරේ මෙයා කල්පනා කළා මට තනියම මෙතෙන්ට එන්න පුළුවන් වුණා නම් ඒ වැඩි පිරිසකට මෙතෙන්ට එන එක ඒ හැටි දෙයක් නෙවෙයි එහෙනම් අර පහුරත් උස්සගෙන දූපතේ එහා පැත්තට ගිහිල්ලා තව ටිකක් ගියා තවත් දූපතක් හම්බ වුණා හැබැයි එතන නතර වෙලා බැලුවත් අරගොල්ලෝ තාම මුල් තැනමයි. නමුත් කල්පනා කළා ඒගොල්ලෝ ගාව උපායක් ඇතිනේ. එතන ටිකක් වෙලා ඉඳලා මෙයා අර පහුරේ නැගලා තවත් ටිකක් යනකොට තවත් දූපතක් හම්බ වුණා. ඒකෙත් නතර වෙලා අනිත් පැත්ත බලනකොට අරගොල්ලෝ නම් තාම යූරේ. නමුත් එහා පැත්තේ පේනවා ෂේම භූමියක්. නිදහස් තැනක්. මෙයා කල්පනා කළා මෙච්චර දුර ආපු එකේ එතෙන්ටම යනවා. පහුර පැදගෙන යා එතෙන්ටම ගිහිල්ලා පහුරාත ඇරලා දාලා මේ ෂේම භූමියට ගියා. ගං ඉවුරේ හිටපු සර්පයෝ පෙනේ පොළවේ ගහගෙන මැරුණා අපි හතර දෙනෙකුට එක මිනිහෙක් අල්ලගන්න බැරි වුණා.
හොරුත් ඒ විදිහටම මැරිලා වැටුණා. මෙච්චර ගමක් විනාශ කරපු, නගරයක් විනාශ කරපු, රටවල් විනාශ කරපු අපිට එක මිනිහෙක් අල්ලා ගන්න බැරි වුණා. යෝධපටිය පස් දෙනා සහ අර මිත්‍ර වදකයා දුකටපත් වුණා. අපට ලැබෙන්න තිබිච්ච සිටු තනතුර නැතුව ගියා, මසුරන් දහස නැතුව ගියා. එයයි දුකටපත් වුණා. අර මිනිසයා නිදහස් වෙලාගෙන ගියා. මේ කතාව තවත් දිගට අපේ පින්වතුන්ට සඳහන් කරන්නේ නැහැ මේ අවස්ථාවේ. බුදුරජාණන් වහන්සේ මේ කතාව දේශනා කරලා භික්ෂුන් වහන්සේලාගෙන් විමසනවා, මහණේ මගේ උදාහරණය තේරුම් ගත්තද? ස්වාමීනි, යම් යම් තැන්වල යම් යම් ප්‍රමාණවලින් අපි තේරුම් ගත්තා. නමුත් ස්වාමීනි, ඔබ වහන්සේගේ ශ්‍රී මුඛයෙන් ශ්‍රවණය කරන තරම් අපිට ඒකේ මිහිරක් වටිනාකමක් නැහැ. බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් මේ සූත්‍ර දේශනාව දේශනා කරන සේක්වා කියලා ආරාධනා කළා. උන්වහන්සේ පැහැදිලි කරලා දුන්න, මහණ මම ඔබට සඳහන් කළේ ප්‍රත්‍යන්ත දේශයක රජ කෙනෙක් හිටියා කියලා. ප්‍රත්‍යන්ත දේශයේ රජුරුව කියලා මම සඳහන් කළේ කර්මයට. කර්මය තමයි රජුරුව. ඇයි අපි කර්මයේ රජුරුව කියලා කියන්නේ? රජුරුවන්ගේ කාර්යය මොකද්ද? රටක් පාලනය කරන එක. එතකොට රජුරුවන්ගේ පාලනයයි කර්මයයි අතර තියෙන සම්බන්ධය මොකද්ද? ඇයි පින්නතුනි, අපි පාලනය කරන්නේ කවුද? අපි පාලනය කරන රජුරුවවත් පාලනය කරනවා කර්මය කියන ධර්මතාවය විසින්. මුළු ලෝකෙම පාලනය කරන්නේ කවුද? කර්මය කියන ධර්මතාවය තමයි ලෝකෙ පාලනය කරන්නේ. අපි කොහොමද එහෙම කියන්නේ? කම්මං සත්තේ විභජති. කර්මය විසින් සත්වයා බෙදලා තියෙනවා. කම්මං සත්තේ විභජති. අපිට ඒක පේනව නේද මේ සමාජයේ? සමහරු දුප්පත්, සමහරු පෝසත්, සමහරු උගත්, සමහරු නූගත්, සමහරු ලස්සනයි කියනවා, තව පිරිසක් අවලස්සනයි, තව පිරිසක් උසයි, තවත් අය මිටි. මේ වාගේ සමාජයේ ලොකු විෂමතාවයක් තියෙනවා. මිනිස්සු විතරක් නෙමෙයි, තිරිසන්නුත් ඉන්නවා. නිරයවල්වලත් දුක් විඳිනවා, ප්‍රේත ලෝකවලත් දුක් විඳිනවා, අසුර ලෝකවලත් ඉන්නවා, දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවලත් ඉන්නවා. ඇයි මේ සත්වයා මෙහෙම විවිධ වුණේ? තම තමන් රැස් කරගත්ත කර්මයේ ස්වභාවයට. එහෙනම් ලෝකයේ පාලනය කරන රජුරුව කියලා කීවේ කර්මයට. අර රාජපුරුෂයෝ මිනිහෙක් අල්ලගෙන ගිහිල්ලා කර්මයට බාර දුන්නා, නැත්තම් රජුරුවන්ට බාර දුන්නා. මොකද්ද මේ රජ්ජුරුවන්ට බාර දීපු තැන? ඒක තමයි අපි මේ ලෝකෙට ඉපදිච්ච තැන. අම්මගේ කුසෙන් අපි මේ ලෝකෙට බිහිවෙච්ච හැටි. ඒ තමයි කර්මයට අපි පැවරපු තැන, මව් කුස. ඊළඟට රජ්ජුරුව මෙයාට පැවරුවා සර්පයන්ට උපස්ථාන කරන්න කියලා. මේ පංචස්කන්ධය හැදුනේ මොන වගේද? මේ පංචස්කන්ධය හැදුනේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයෝ හතර දෙනා එකතු වෙලා. මේ භූතික ධර්ම ඔබේ මගේ මුළු ශරීරයේ පවත්වන්නේ ඒ අය. දැන් කර්මය විසින් මට උපතක් දුන්නා. බෞ කුසේ මං කලලයක් බවට පත් කළා. දැන් කලලයේ ටික ටික වර්ධනය වෙනවා. වර්ධනය වෙන්නේ මොනවද? හතර මහා භූතය. ඉතින් හතර මහා භූතික ධර්ම වලින් නිර්මාණය වෙච්ච මම මෞ කුසෙන් එළියට ආවට පස්සේ පවතින්න නම් මේ හතර දෙනාට උපස්ථාන කළ යුතුද නැද්ද? උපස්ථාන කළ යුතුයි. මං ඒ අයට උපස්ථාන නොකළොත් මොකද වෙන්නේ? මං මැරිලා යනවා. අපි කවුරුවත් මැරෙන්න කැමති නෑනේ. අපි ජීවත් වෙන්නමයි කැමති. ඒ නිසා උපස්ථාන කරනවා. දැන් මේ සර්පයෝ හතර දෙනා අර මිනිස්යාගේ ශරීරේ නැගලා ඉන්න වෙලාවේ අර හිතවත් මිනිස්සයා ඇවිල්ලා කිව්වා, මේ අය හරි විසයි, උඹට දෂ්ට කරන්න පුළුවන්. ඒ නිසා මේ අයට උපස්ථාන කරනවා කියන එක කරන්න බෑ. මේක කරන්න බෑ. චුට්ටක් වැරදුනොත් දෂ්ට කරනවා. ඉතින් අපිට පින්නතුනි මේ හතර දෙනත් එක්ක දිනන්න පුළුවන් වෙලා තියෙනවද ජීවිතේ? අපේ පින්නතුන් කවුරුවත් කතා කරලා කියනවද මට මගේ ශරීරයත් එක්ක දිනන්න පුළුවන් වුණා කියලා? අපි මෙයත් එක්ක දිගු ගමනක් මේ යන්නේ, තරඟයක්, රේස් එකක්. ඒ වුණාට මේ රේස් එකෙන් කවුද අන්තිමට දිනන්නේ? පංචස්කන්ධය දිනනවා, අපි පරදිනවා. උපන්න දවස ඉඳලා මැරෙන මංචකය දක්වා අපි වහලෙක් වගේ මෙයාට සේවය කරනවා.
නමුත්තේ එකක්වත් මෙයා සලකන්නේ. හරියට අකෘතඥ පුද්ගලයේ කිසි හිතක් හදවතක් ලෙංගතුකමක් තෙත් ගතියක් නැති පුද්ගලයෙක් තමයි මේ සතර මහා භූතික ධර්ම වලින් නිර්මාණය වෙච්ච කෙනා. මම වෙන කොහෙද ඉන්න කෙනෙක්? මේ ඇතුලේ නෑ මම කියලා කෙනෙක් නෑනේ. මම කොහෙද ඉන්න කෙනෙක්? නමුත් මම මෙයාට ඉතින් වහල්කම් කරගෙන මෙයාගේ ඇතුලේ රිංගලා පවතින්න හදනවා. නෑ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා කොහොමද මේ අය අපිට වද දෙන්නේ. පළවෙනි සර්පයා දෂ්ට කළොත් එහෙම උඹ ගලක් වෙනවා කිව්වා. දරදඬු වෙනවා කිව්වා. ඉන්නතන අපිට අසනීප හැදෙනවනේ. ඔය දරදඬු වෙන අසනීපයක් තමයි අපි කියන්නේ මීමැස් මොරේ කියලා. අපි ඔය අසනීපයට පත් වෙච්ච අය තනියම පාරේවත් යවන්නේ නෑනේ. මොකද එයා කොතන වැටෙයිද දන්නේ නෑ. ගින්දරේ වැටුනොත් එයාට දඟල ගන්න බෑ. මැරෙනවමයි. වතුරේ වැටුනොත් දඟලලා ගොඩට එන්න පුළුවන් කමක් නෑ අතපය දරදඬු වෙලා. මැරෙනවමයි. මහා පාරේ වැටුනත් එහෙමයි. එතකොට උණ වගේ රෝග වැඩි වෙච්චහම අපි කියන උණ සන්නිපාතය කියලා. එතකොටත් එහෙමයි දරදඬු වෙනවා. එහෙනම් මේ පළවෙනි සර්පයා දෂ්ට කරලා පටවි ධාතුව කිපිලා. මොනවද මේ පටවි කියලා කියන්නේ? ශරීරයේ තියෙන තද ස්වභාවය. මොනවද අපේ ශරීරයේ තද? අපේ ශරීරයේ තද දේවල් තමයි ඇටකෝටු, දත්, නියපොතු, හිසකෙස් මේ ආශ්‍රය කරගෙන තද දේවල්. දැන් මේ ඇටකෝටු ටික දරදඬු වුණොත් අපිට වෙන මුකුත් කරන්න බෑනේ. අතපය නමලා ඇඟිලි ටික නමලා දිගහැරලා නැගිටලා ඇවිදලා ඉඳගෙන හිටගෙන ඉන්නේ මේ ඇටකෝටු නම්‍යශීලී වෙන නිසා. බැරිලාවත් ඒගොල්ලෝ නම්‍යශීලී නූනොත් අපිට මේ මොකවත් කරගන්න බැරුව යනවා. නමුත් ඇතැම් වෙලාවක ඒ අය කිපෙනවා. එහෙනම් මෙයා කිපුනහම දරදඬු වෙනවා. දෙවනියා කිපුනහම මොකද වෙන්නේ? දෂ්ට කළොත් එහෙම ශරීරයේ හරියට පෙරහන් කඩයකින් වතුර වැක්කිරෙනවා වගේ දිය වෙලා යනවලු. පින්නතනේ අද අපි දන්න රෝගේ තමයි අපිට තියෙන සීනි අමාරුව. අපි තුවාලයක්වත් හදාගන්න නැතුව බොහෝම පරිස්සමෙන් ඉන්නේ. මොකද අපි දන්නවා තුවාල හැදුනොත් හොඳ කරන්න බෑ. ඊට පස්සේ වැඩි වෙනවා, ඔඩු යනවා. ඊට පස්සේ රෝහලට ගිහිල්ලා කපලා දානවා. අද කපලා හෙට බලනකොට ආයෙ කැල්ලක් දිය වෙලා. ආයෙ කපනවා. ආයෙ කපනවා. ඉතින් සෑහෙන්න කපලා කපලා අයින් කරන්න වෙනවා. තුවාලේ ලොකු වෙන්න ලොකු වෙන්න හොඳ වෙන ප්‍රවණතාවය තවත් අඩු වෙනවා. ඒක. ඊළඟට අපි පින්නතුන් බලන්නකෝ පිළිකාවාගේ රෝගය හැදුනහම මේ මහා ලොකු දේහදාරී පුද්ගලයෝ සතියක් හමාරක් යනකොට නිකන් අර ඇටකෝටු වලට ඇලිච්ච හම් පොත්ත විතරයි තියෙන්නේ. මනුස්සයාගේ අර මාංශේ කොහෙ ගියාද මොනවා වුණාද දන්නේ නැහැ. රදී වෙලා ගිහිල්ලා. ඒ වගේ අසනීප හරියට අපිට හැදෙනවා. එහෙනම් මේ කතාවත් බොහොම සත්‍යයි. ආපෝ ධාතුව කිපිලා. තේජෝ ධාතුව. මොකද්ද මේ තේජෝ කියලා කියන්නේ? තේජෝ කියලා කියන්නේ මේ ශරීරයේ තියෙන උෂ්ණ ස්වභාවය. අපි මොනවා කෑවත් ඒක දිරවලා දානවා, පුච්චලා දානවා. මොනවා නිසාද මේ ආහාරය දිරෙව්වේ? ශරීරයේ තියෙන තේජෝ ධාතුව නිසා. මේක වෙලාවකට කිපෙනවා. මේ තේජෝ ධාතුවමනේ පින්නතුනි අපේ ප්‍රාණවායුව රැකගෙන ඉන්නේ. අපි පින්නතුන් අහලා තියෙනවනේ මිනිස්සු මැරෙනවා කියලා. අපි දන්නවා මිනිස්සු මැරෙන බව. මිනිස්සු මැරුණා කියලා කියන්නේ මොනවටද? මොනවා වුණාමද? ආයුෂයයි, උෂ්ණයයි, විඥානයයි කියන තුන් දෙනා මේ පංචස්කන්ධය දාලා යම් දවසක මේකෙන් එළියට ගිය දවසට අපි කියනවා ඒ මිනිස්සයා මැරුණා කියලා. මේ කාරණා තුන තමයි එළියට යන්නේ. එහෙනම් ඒ තුනෙන් එකක් තමයි උෂ්ණය. ඒ කියන්නේ මේ තේජෝ ධාතුව. සමහරලාට අපි පින්නතුන්ට ඔහොම වාඩි වෙලා ඉන්නකොට දාඩිය වැක්කිරෙනවා. මොකක් නිසාද? ඇතුලේ තේජෝ ධාතුව වැඩි. ඒ නිසා අපිට හරි අමාරුයි. අපිට දාඩිය දානවා. ඊටත් වඩා වැඩි වෙනකොට අපිට හිසරදී, අපි කියන්නේ හිසේ දැවිල්ල වගේ ශරීරයේ දැවිල්ලයි, තේජෝ ධාතුව ආපහු කිපෙනවා. එනකට වායෝ ධාතුව. ආශ්වාස කරන වාතය, ප්‍රාශ්වාස කරන වාතය, බඩවැලේ තියෙන වාතය, රුධිර නාලවල ගමන් කරන වාතය, පෙනහැල්ලේ තියෙන වාතය, මේ වාතය. බැරි වෙලාවත් යම් තැනක වාතය නතර වුණොත් ඒත් අපිට සිද්ධ වෙන්නේ මරණයටපත් වෙන්න. එහෙනම් සර්පිය හතර දෙනා දෂ්ට කරනවා. අපිට පුළුවන් ද උපස්ථාන කරලා ඉවර කරන්න බෑ. නිදි කරවන්නත් ඕනේ, කණ්ඩ දෙන්නත් ඕනේ, අවදි කරන්නත් ඕනේ, නාවන්නත් ඕනේ.
අපි පිනතුන්ට තේරෙනවා. ඉතින් මේක තව ගොඩක් දුගට විස්තර කරන්න අපිට කාලයක් නැහැ. දවසක් හමාරක් නිදි ආවෙ නැත්නම් ඒත් අමාරුයි. නිදි කරවන්න ඕනේ. නැත්නම් වද දෙනවා. කණ්ඩ දුන්න නැත්නම් ඒත් වද දෙනවා. අපි කියන්නේ වර්තමාන නම් අර බඩේ තුවාල හැදිලා කියලා. ඉතින් වෙලාවට කණ්ඩ දීලා නැහැ. එයා අපෙන් පලි ගන්නවා. නාවන්නත් ඕනේ. නැවෙ නැත්නම් මෙහෙම ඇවිල්ලා පිරිසමැද්ද ඉඳගෙන ඉන්න පුළුවන්ද? ඉඳගෙන ඉන්න බෑ ඔහොම. අනික් කට්ටිය නහය අකුලගෙන වටපිට බලනවා අපි දිහා. එහෙනම් වෙලාවට නාවන්නත් ඕනේ. අවදි කරන්නත් ඕනේ. හෙට උදේට ගොඩාක් වැඩ සැලසුම් කරලා නිදා ගන්නවා. නමුත් අවදි වෙන්න හිතාපු වෙලාවට අවදි වුනේ නැත්තම් මොකද වෙන්නේ? අර සැලසුම් ඔක්කොම අවුල් වෙනවා. එහෙනම් මේ ඇයට කවදාවත් උපස්ථාන කරලා අපිට සෑහෙන්න පුළුවන්කමක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දැන් මේ වතයරලා අර මිනිස්සු අදුවනවා මේ වයිපා, මට මේවට සලකලා නිදහස් වෙන්න බෑ කියලා. යෝධ බටියෝ පස් දෙනෙක් පිටිපස්සෙන් ඉව්වා වහාම ඔහු අල්ලගන්න. කවුද මේ යෝධ බටියෝ? ඒ තමයි පංචස්කන්ධේ. ස්කන්ධ ධර්ම නේද? දැන් ආපහු දැන් මෞකුසේ වර්ධනය වෙනවා. දැන් පට ව්‍යාපෝතීජෝ වැවුණා. ඒ නිසා නිර්මාණයේ වේගෙන එනවා. දැන් පංචස්කන්ධේ නිර්මාණය කරන මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. දැන් අතලේ වර්ධනය කරනවා. අපිට රූපයක් තියෙනවා. අපිට වේදනාවක් තියෙනවා. සුඛ දුක්ඛ උපේක්ඛා කියලා. සංඥා, අපි මේ ලෝකේ බොහෝ දේවල් හඳුනා ගන්නවා දැකලා. සංකාර, රැස් කර ගන්නවා. පුඤ්ඤාපි සංස්කාර, අපුඤ්ඤාපි සංස්කාර, කුසල වෙන්න පුළුවන්, අකුසල වෙන්න පුළුවන්. විඥාන, මේ සියල්ලම මෙහෙවන හිතවිල්ලක් තියෙනවා. දැන් මේ අය මගේ පිටිපස්සෙන් එනවා. මම රූපවලට බැඳෙනවා. මම වේදනාවට බැඳෙනවා. මම සංඥාවට හඳුනා ගැනීම වලට බැඳෙනවා. රැස් කර ගැනීම වලට බැඳෙනවා. විඥානයේ දැලට අහු වෙලා මුලාවටපත් වෙනවා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මේකට මේකතු කර ගැනීමකෝ අපි. ඒ ඇයට ගොදුරු වෙච්ච අය. දැන් අර මිනිස්සයා දුවගෙන දුවගෙන යනකොට ඒ මිනිස්සයා ගමකට ගියානේ කෑම හොයාගන්න. ඒ ගමේ මුකුත් තිබුණ නෑ. මිනිස්සුත් නෑ, මොවත් තිබුණෙත් නෑ. ගෙවල් හයක් තිබුණා. දැන් අපි පිනතුන් දන්නවද මොනවද මේ ගෙවල් හය කියලා? ඇස, කන, නාසය, දිව, ශරීරයේ මනස. මේ තමයි ගෙවල්. මේ පංචස්කන්ධේ තියෙන දේවල්. ගෙවල් ඇතුලේ මුකුත් තිබුණෙත් නෑ. ඇයි මුකුත් නැත්තේ? හොරු අරන් ගිහිල්ලා. කවුද හොරු? හොරු තමයි ඇහැට ගෝචර වෙච්ච රූපය. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම. මේ තමයි හොරු. දැන් බලන්නකෝ බුදුරජාණන් වහන්සේ මොනතරම් සරලව තීක්ෂණ විදිහට අපිට අපි පිළිබඳව අවබෝධය දෙනවද කියලා. ඇහෙන් රූප දැක්කා. දැන් මගේ ඇහෙන් මම රූපයක් දැක්කා. දැන් මේ ලෝකෙ දැකපු මේ ගොඩාක් රූප අතරේ මගේ ඇහැ කොතන හරි තැනක නතර වෙනවා. මොකක් හරි රූපයක් ළඟ නතර වෙනවා. නතර වෙච්චහම මට හිතෙනවා ඒ රූපය මගේ කරගන්න ඕනේ. මට අයිති කරගන්න ඕනේ. අන්න මගේ ඇහැ පැහැරගත් අර රූපේ. මමත් නොදැනි මටත් හොරෙන් හොරකම් කරගත් අර රූපේ. හොරෙක්. දැන් මම ඊට පස්සේ ඒක ගැන කල්පනා කරනවා. ඊට පස්සේ ඒක ගැන හිතනවා. ඊට පස්සේ ඒක බලන්න යන්න හිතෙනවා. ඊට පස්සේ කතා බහ කරන්න හිතෙනවා. ඊට පස්සේ සම්බන්ධතා ගොඩනගන්න හිතෙනවා. දිගට දිගට යනවා. මගේ කන, මගේ කනත් හොරා ගන්නවා. මේ ලෝකේ විවිධ ශබ්දවලට අපි ඇලුම්කම් දක්වනවා. මේක තවත් ගැඹුරට යනකොට ඒක හුඟක් වෙනස් පැත්තකට යන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මේකට දේශනා කළේ පංචකාමයේ කියලා. දැන් අපි බාහිරනේ කතා කරන්නේ. ඇහෙන් රූප දැක්කා, කනෙන් ශබ්ද ඇහුවා. අපි කල්පනා කරන්නේ සංගීතයක්, බෙරයක්, ගහන සද්දයක් ඇහිලා ඕකට අපි බැඳුණා කියලා. දිවට රසක් තිබුණා, අපි මේ ගන්න ආහාරවල රසය. ශරීරයට පහසක් දැනුණා, මේ හොඳ සැප පහසු ඇඳක, මෙට් එක, කොට් එක, වාහනයක පුටුවක තියෙන සැපය. අපි ගන්නේ ඔය බාහිර ටික. හැබැයි ජීවිතේ අපි හැමදේම ගත්තේ බාහිරින්, මතු පිටින්. අපි මොකේවත් ඇතුළ බලන්න උත්සාහ කරලා නැහැ. අභ්‍යන්තරේ මොනවද තියෙන්නේ කියලා හිව්වේ නැහැ. අබ්බෝකේ අභ්‍යන්තරේ මීට වඩා හරි වෙනස්. ඇහෙන් රූපයක් දැක්කා,
බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ රූපේට මම බැඳුනා. ඊට පස්සේ කණින් ශබ්දයක් ඇහුවා. මේ ශබ්ද මේ ලෝකේ මොනතරම් මිහිරි ශබ්ද තිබුණත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර මගේ හිත ඇහැ හොරාගත් රූපයක් තිබුණනේ. ඒ රූපේ හඬ කොහෙන් හරි ආවොත් අර සියලු ශබ්ද වලට වඩා මට අර හඬ මිහිරි. බුදුරජාණන් වහන්සේ තවත් ගැඹුරට යනවා. කාගේද මේ හඬ? පුරුෂයාගේ හඬයි ස්ත්‍රියගේ හඬයි. මේ ලෝකේ ස්ත්‍රියක් නතර වෙන්නේ පුරුෂයෙක් ගාව, පුරුෂයෙක් නතර වෙන්නේ ස්ත්‍රියක් ගාව. ඉතින් අර රූපේ හොරාගත්තාම මගේ කරගන්න උත්සාහ කරනකොට අර සියලු එව්වට වඩා අර හඬ මට මිහිරි. අර රස මට මිහිරි. ඒ පහස මට මිහිරි. මේ ලෝකේ කවුරු ගැන හිතනවටත් වඩා ඇය හෝ ඔහු ගැන හිතන එක මට මිහිරි. කල්පනා කරන්න උගේ ඇත්ත නෙමේද බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතයේ අභ්‍යන්තරයේ නේද මේ අතගාලා අපිට එළියට අරන් දෙන්නේ? ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ නිවන ඈතයි කියලා දේශනා කරන එක කොයිතරම් සත්‍යද? ඈත නෑ කියන එක. එහෙනම් ඔය කාරණා ටික පාළු ගෙවල් කී මේ ඇස් වලට ඇහෙන් රූප දැක්ක 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 අපි ඒවා පිටිපස්සේ ගියා 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 අන්තිමට මොනවද ඉතුරු? අන්තිමට යනකොට මොකවත් නෑ. කණෙන් ශබ්ද ඇහුව ඇහුව ඇහුවා අන්තිමට යනකොට මොකවත් නෑ. දිවත් එහෙමයි. අන්තිමට දිවට මොකවත් රස දැනෙන්නේ අපිට. අන්තිමට කන්නෙත් නෑ අපි. මරණ මංචකේ පැත්තට යනකොට කන්නෙත් නෑ. කොච්චර ගෙනල්ලා දෙනවා ඉස්පිරිතාලේ ඉන්නකොට ගොඩ ගහලා. ජීවත් වෙලා ඉන්නකම් මොකවත් නෑ. ඉස්පිරිතාලේ කන්න බෑනේ. ගොඩ ගහලා අර මේවා පුරවලා. ඉතින් ඒවා පොදි පැඳලා ගෙදර යවනවා. දිවට දැන් මුකුත් එපා. කැමති නෑ දිව. ඉල්ලන්නෙත් නෑ. දැන් මෙච්චර කල් හෙව්වා. මුකුත් නෑ. මනසටත් මුකුත් එපා. ඔහේ බලාගත්තුවා තේ බලාගෙන. දැන් මෙව්වා හොයාගෙන ගිහිල්ලා අපිට වෙච්ච දෙයක් නෑ. අපි විනුතුන් කල්පනා කරන්නක මේවා හොයාගෙන ගිහිල්ලා අපිට වෙච්ච දෙයක් තිබුණාද කියලා? ලැබිච්ච දෙයක් තිබුණාද කියලා? නෑ. කණෙන් ශබ්ද අහලා ලැබුණෙත් නෑ. ඇහෙන් රූප දැකලා ලැබුණෙත් නෑ. මොකෝවත්ම අපිට ලැබිලා නෑ. අර අපි හොඳ මහත්යෙක් ඉන්නවා. මේ මහත්යා මට එක දවසක් කියනවා අපේ හාමුදුරුවනේ මං කවදාවත් මේ සින්දු වාගේ දේවල් පිටිපස්සේ ඒලවගෙන කියන්නේ අවුරුදු 30න් වාගේ පස්සේ. තවත් හොඳ තරුණ වයසේ ඉන්නේ. අවුරුදු 30න් වාගේ පස්සේ මේ සින්දු වාගේ දේවල් පිටිපස්සේ එළෙව්වේ නෑ. මම මගේ වාහනේ යනකොට සින්දුවක් අහන්නෙත් නැම මගේ යාළුවෙකුටවත් අහන්න දෙන්නෙත් නෑ. මට ඊට වඩා වටිනවා බුදුරජාණන් වහන්සේගේ බණපදයක් අහගන්න තියෙනවා නම්. ඒ නිසා මම මේ අවුරුදු 5ක් 6ක් කාලය තුළ මම හැමදාම අහන්නේ බුදුබණ. මට අර සියල්ලටම වඩා ඒක මිහිරි කියලා. ඉතින් ඒ කතාව මම ආපහු හිතුවා. අපි මේ සින්දුවක් කියන්නේ සංගීතය කියලා කියන්නේ මිනිස්සුන්ගේ මානසික වියවුල මකන්න තියෙන දෙයක් නේ. නමුත් ඔය මොනවා කෙරුවත් ඒකෙන් අපිට ලැබිච්ච දෙයක් නෑ නේ. ඒක හරි සත්‍යයි. නමුත් බුදුබණ පදයක් අහලා අපි කල්පනා නොකළ හුඟ දේවල් අපිට ලැබුණා. එහෙනම් ජීවිතේ හැම දෙයක්ම අපි වෙනතුන් එහෙම බලන්න ඕනේ. ඊළඟට අර කඩුවක් අරගෙන යාළුවා ආවා. මිත්‍රවදකයා. දැන් එයාට ඇයි මිත්‍රයා කියලා කිව්වේ? කවුද මේ? මෙයාට බුදුරජාණන් වහන්සේ අඳුන්වන නම තමයි ආත්ම සෙනෙහස. මොකේද මේ ආත්ම සෙනෙහස කියලා කියන්නේ? මම මට තියෙන ආදරය. ඕක ධර්මයේ පෙන්නව තව දෙනක මමංකාරය. අපි ඕකට මමත්වය කියලත් කියනවා. මමංකාරය කියලත් කියනවා. ආත්ම සෙනෙහස කියලත් කියනවා. නන්දිරාගය කියලත් කියනවා. මේ ඔක්කොම මොකද්ද? මම මට තියෙන ආදරේ. දැන් අරයාගේ අතේ මොකද්ද තියෙන්නේ? කඩුව. දැන් එයාගේ කඩුවෙන් මට කොටන්නේ එන්නේ. දැන් මෙයාගේ එක කඩු පහරක් රාගය. මෙයාගේ එක කඩු පහරක් රාගය. දැන් මේ රාගය නැමැති කඩු පහර මට මෙයාගෙන් වැදුනට පස්සේ මම ඉතින් රාගය පස්සේම දුවනවා. අපේ ජීවිතය ගැන හිතන්නකෝ. මෙයා තව පාරක් කොටනකොට ද්වේෂය. ඊළඟට මං තරහව, වෛරය, අනුන් නසන්ඩ, මරන්ඩ, ඝාතනය කරන්ඩ, රිදවන්ඩ, පලිගන්ඩ, ද්වේෂය. අනික් කඩු පහර මොකද්ද? මෝහය, මුලාව. මුලාව කියලා කිය මෝඩකම. මේවා මොනවද? මේ මෝඩකන්නේ මිනිස්සු වෙලා ඉපදිලා මේ ජීවත් වෙන දවස් දෙකට තව කෙනෙකුගෙන් පලිගන්නවා, තව එකෙකුට අයින්නවා, තව එකෙක් මරනවා, තව එකෙක් නැති කරන්න හදනවා, තව එකෙකුට උපායවල් පාවිච්චි කරනවා, තව පැත්තකින් යුද්ධ කරනවා. නේද? මොනවද මේ?
කවුරු අල්ලන්නද මොනවා හොයන්නද ජීවත් වෙන දවස් දෙකට නැත්නම් කියන්න පුළුවන්ද තව මොහොතයි ඔබට ධර්ම දේශනාව කරලා මේ ආසනයෙන් බහැලා මට ওই පඩිපෙලින් බහැලා යන්න බැරි වෙයි ඒ තරම් අපි අස්තිර යොයි දෙකට මෝහය ඉන්නකට අපි රැස් කරනවා ගොඩ ගහනවා මම මම මගේ මගේ කියලා ගොඩ ගහ ගන්නවා මට මමත් නැහැ මට මමත් නැහැ බුදුරජාණන් වහන්සේ දේශනාවේ ඒකයි මම කියලා මිනිහෙකුත් ලෝකේ නැහැ මට මමත් නැහැ ආනන්ද කියන සිටුවරයා එක දවසක් කීවනේ ස්වාමීනි මට දරුවෝ ඉන්නවා මට පුතු ඉන්නවා මට මේ ලෝකේ නැති දෙයක් නැහැ කියලා උනා සිටුවරයන් ඇහුවේ ඕඩේ පුත්තා මත්ති ධනම් මත්ති මෙයා කියන මට පුතුත් ඉන්නවා ධනයක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ උත්තරේ මොකද්ද ඉති බාලෝ විහඤ්ඤති බ්‍රාහ්මණේ ඕක මෝඩයාගේ කතාව අත්තාහි අත්තනෝ නත්ති තමන්ට තමන්වත් නැතිකොට කුතෝ පුත්තු කුතෝ ධනං කවර පුතුන්ද කවර ධනේද ඉතින් මෝහය මුලාව මෝඩකම මෙයාගේ ඊළඟ කඩුපාර ඒක තමයි අපි මමත්වේ කියලා කිව්වේ මේ ඔක්කොම මොකටද මට මම ලොකු මිනිහෙක් වෙන්න මම වැජබෙන්න මම නැගිටින්න අනික් අය පරේලා ඉහළට යන්න මේ ඔක්කොම ඕනේ වෙන්නේ මමත්වේ අනිත් අයට වඩා ලොකු මිනිහෙක් වෙන්න උන්වහන්සේ දේශනා කරනවා මේ කඩු පහර වද්ද ගන්න එපා මේක වැදුනොත් නිවන ඇතයි ඊළඟට අවසානයේ අර මිනිසයා මේ සියල්ලෙන් නිදහස් වෙලා ආරයගේ උපදෙස් මත දුවගෙන දුවගෙන යවට හම්බුණා ගඟක් මොකද්ද මේ ගඟ ගංගා හතරක් කීවනේ මම මේක තමයි සතර ඕගය කාමෝගය භවෝගය දිට්ඨියෝගය අවිද්‍යාවෝගය දැන් මේ අපේ නිවන හරස් කරන්න ඇවිල්ලා තියෙන කාමෝගය අද අපේ තියෙන කාමුක කැමැත්ත කාමයට තියෙන ආශාව කාමයේ පිටිපස්සේ ගිහිල්ලා අපි ජීවිතේ වරද්ද ගන්නවා ජීවිතේ වරද්ද ගත්තට පස්සේ අපිට නිවන හුඟක් ඈතට යනවා භවෝගය භව කැමැත්ත බුදුරජාණන් වහන්සේනම් එහි පිල්ලමක් ගහන කාලයක් භවයේ ප්‍රාර්ථනා කළේ නෑ එපා කීවා උන්වහන්සේ එක දවසක් බලනකොට ඒක හාමුදුරු කෙනෙක් හරි විනෝදෙන් ඇවිදිනවා මිදුලේ උන්වහන්සේ හරි විනෝදෙන් ඉන්නේ කතා කරලා ඇහුවා මහණ ඇයි ඔහොම නිෂ්කාරණේ ඇවිදවිද ඉන්නේ ස්වාමීනි මම ධ්‍යාන වඩලා සමාධිය වඩලා දැන් ඉන්නේ ධ්‍යාන සුවයෙන් ඉන්නේ ඇයි ධ්‍යාන ගාව නතර වුණේ යන්න එපයි කෙරවලට නෑ ස්වාමීනි මම දැන් මම හිතාගෙන ඉන්නේ බ්‍රහ්මලෝකේ යන්න ධ්‍යානයෙන් ඉඳලා මරණයෙන් පස්සේ බ්‍රහ්මලෝකේ යන්නයි මගේ හිත දොස් කීවා බුදුරජාණන් වහන්සේ මේ මේ අසුචි කියන දේවල් ටිකක් තිබුණත් දුගඳයි හුඟක් තිබුණත් දුගඳයි එහෙනම් උපත කියන එක එපා උපත දුකමයි එනිසා මේක අතහැරලා යන්න ඉස්සරහටම යන්න කියලා ඉතින් අපිත් ඒ වගේ භවය ප්‍රාර්ථනා කරනවා අපේ පින්තුන් අද ධර්ම දේශනාවේ දායකත්වය අරගෙන මහා කල්ප 9කට කුසල් ලැබෙනවලු බණ දායකත්වයත් අරගෙන ධර්ම ශ්‍රවණය කරපු නිසා මහා කල්ප 17කටත් කුසල් ලැබෙනවලු ඔය කුසල් අරගෙන කවදාවත් ප්‍රාර්ථනා කරන්න එපා උප උපන් ආත්මික හොඳට සැප සම්පත් ලැබෙන්න හොඳට පංච ඉන්ද්‍රිය ලැබෙන්න හොඳට ඇහැ කන නාසය ලැබෙන්න දිව්‍ය බ්‍රහ්ම ලෝකවල යන්න පින් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න එපා භවය අපිට එපාමයි මේ ඔක්කොම කරලා එකම පැතුම චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරන්න ප්‍රාර්ථනා කරන්න එහෙනම් භවෝගේ දිට්ටි පින්නතනේ අපේ දැක්ම හරි වැරදි අපි මේ ලෝකේ ඇත්ත දැකලාද අපි කවුරුවත් මේ ලෝකේ ඇත්ත දැකලා නැහැ අපි දැකලා තියෙන මතු පිට තියෙන මායාව එහෙනම් දිට්ටි නිවැරදි දැක්මක් නැහැ අවිද්‍යාවෙන්මයි ජීවත් වෙන්නේ මම ඒක විස්තර කරන්න කාලය ගන්න නැහැ සීමිත කාලයක් තියෙන නිසා අවිද්‍යාවෝගේ කාමෝග භවෝග දිට්ඨියෝග අවිද්‍යාවෝගය ඒ නිසා මේ හතර තමයි යාන් අර ගංගා හතර දැන් මේකෙන් එතරට යන්න ඕනේ අර මිනිස්සයා කල්පනා කරුවා මෙතනින් එහාට යන්න ඕනේ එහාට යන්න නම් මොනවද කරන්න ඕනේ එහාට යන්න නම් පින්නොතනි අපි උපන් අකුසල් නැති කරන්න ඕනේ නූපන් කුසල් උපදවන්න ඕනේ උපන් කුසල් වැඩි දියුණු කරන්න ඕනේ නූපන් කුසල් උපදවන්න ඕනේ දැන් අපි පින්නොතන්ට ඔක සෑහෙන්න තේරෙනවා අරන් අරයා ගඟේ ජබි ගහ ගහ පීනනවා කියලා කියන්නේ වෙහෙස දරනවා කියන්නේ මේ ටික නැති කරන්න මේක කරගෙන කරගෙන සංයෝජන ප්‍රහීණය කරගෙන කරගෙන යනකොට යාට හම්බ වුණා පළවෙනි දූපත ඒක තමයි සෝවාන් දෙවෙනි දූපත ඒක තමයි සකෘදාගාමි තුන්වෙනි දූපත අනාගාමි හතරවෙනි දූපත අරිහත් මාර්ගඵල ඥානය
එතෙන්ට යන්නයි මේ මෙයා යන්නේ. මෙතෙන්ට යන්න නම් කාගෙන් ඈත් වෙන්න ඕනේද? මමත්වයෙන් සහ පංචස්කන්ධයෙන් ඈත් වෙන්න උත්සාහ කරපු පුජ්‍යලයාට නිවන බොහොම ළඟයි කියලා කියන්නයි මේ උත්සාහ කරන්නේ. මම පැහැදිලි නොකරපු එක කාරණාවක් තියෙනවා. අර අරයට ලංවිවි එක්කෙනෙක් උපදෙස් දුන්නා. කවුද ඒ කල්යාණ මිත්‍රයා? ඒ තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ. කවුද අර මිනිහා? ඔබයි මමයි. අපි තමයි අර 16 හොරා. අපිට උපදෙස් දෙන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයෙක් වගේ අපිට උපදෙස් දෙන සංසාරමග කෙරවල කරලා යන්න උතුම් නිවනම ප්‍රත්‍යක්ෂ කරන්න. එහෙනම් ආසි විසූපම සූත්‍ර දේශනාව අපි පින්නතුන් නැවත පරිහරණය කරන්න මෙයින් පේනවා නිවන මොන තරම් අපිට ළඟද. අපි ජීවිතේ මොනවද දැක්කේ, ලෝකේ මොනවද දැක්කේ, ජීවිතේ ගෙවිලා යන්න ඉස්සෙල්ලා මොනවද දකින්න දේවල් කොච්චර ලෝකේ තියෙනවද ඒක දැන අවබෝධ කරලා මේ දුක්ඛදායක සංසාර කතරේ තවත් එක මොහොතක්වත් නොරැඳී මේ ගෞතම බුද්ධ ශාසනය තුළදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධකට නිවන් පසක් කරන්ඩ මේ පුණ්‍යස්කන්ධයන් සසරට පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාව එසේ ඇතිකර ගනිමින් ධර්මදේශනාවේ දායකත්වය දරන්නට යෙදුනේ මොරටුව මොරටුමුල්ල කාන්ති ලීබඩු වෙළඳ ව්‍යාපාරයේ අධිපතිවරුන් ලෙස කටයුතු කළ වසර 23කට පෙර පරලෝ සැපත් පවුලේ දිරිය මාතාව වූ සිල්නට් මේබල් සිල්වා ආච්චියම්මාට සහ වසර 9කට පෙර පරලෝ සැපත් ඩබ්ලිව් ඊබට් ප්‍රනාන්දු සීයාට පින් අනුමෝදන් කිරීම. ඒ සඳහා දායකත්වය දරන්නේ ශාමේන්ද්‍ර ගෝමස් ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. ඒ අයසෙත් ප්‍රාර්ථනා කරනවා පවුලේ සියලු දෙනාටත් ශ්‍රී ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටමත් මේ ධර්මදේශනාවේ ආනිසංස බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවා කියලා. ඊළඟට හෙයියන් තුඩුව මාබිම අංක 21න් එක නිවසේ පදිංචි කේඩී සොපිනෝනා මාතාව අරමුණ බවට පත් කරනවා නිදන ප්‍රාප්තියට පත් වූ බේබිනෝනා මව හේරත් සිංහෝ පියා කේඩී ජෝති සිංහෝ ස්වාමිපුරුෂයා ඇඩ්වින් සිංහෝ ඇතුළු සහෝදර සහෝදරියන් මියගිය ඥාතීන් සියලු දෙනාට පින්දීම. එවගේම දරුමුණු ගුරන්ට නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම හා චතුරාර්ය සත්‍ය අවබෝධ වී නිර්වාණය ප්‍රාර්ථනා කිරීම අරමුණු කරගන්නවා වගේම රාගම විනීතා ආරාමයේ වැඩ සිටින මෑණිවරුන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමද අද දවසේ අරමුණක් බවට පත් කරගන්නවා. තුන්වෙනි දායකත්වයේ හැටියට මාතලේ නාගොල්ල පාරේ අංක 16 නිවසේ පදිංචි සෝමා වීරකෝන් මාතාව ඇතුළු දූ දරුවන් අරමුණ බවට පත් කරගන්නවා මෙලවට බිහි කළ තම දෙමාපියන් වන මාතලේ නාගොල්ල පාරේ අංක 16 නිවසේ පදිංචි සෝමා විජේකෝන් මාතාව ඇතුළු දූ දරුවන් අරමුණ බවට පත් කරගන්නේ මෙලවට බිහි කළ තම දෙමාපියන් වන නැසීගිය ආදරණීය KB දිසානායක පියාණන්ටත් කුමාරී හේරත් මෑණියන්ටත් තම ස්වාමි පුරුෂයා වන රිචඩ් විජේකෝන් මහතාටත් මියගිය සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වීමෙන් නිවන් දැකීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා වගේම 2012 ඔක්තෝබර් 19 වෙනි දින ජන්මදිනයේ සමරන සෝමා විජේකෝන් මාතාව ඇතුළු තම දූ දරුවන්ටත් මේ පින් බලයෙන් නිදුක් නිරෝගී සුවය ධර්මාවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හතරවෙනි දායකත්වය කඩවත මංගල මාවතේ පදිංචි ප්‍රේමරත්න මහතා ඇතුළු පවුලේ සියලු දෙනා අරමුණ බවට පත් කරගන්නවා ඩේවිඩ් ලියනගේ පියාණන් බේලින් නෝනා මෑණියන් ලෝරන්ස් අප්පුහාමි පියාණන් රම්මැණිකා මෑණියන් යන අයට පින් අනුමෝදන් කිරීමත් සහභාගී වන සියලු දෙනාගේම මියගිය සියලු ඥාතීන්ට පින් පිණිසද ජීවත් වෙන සියලු දෙනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමට ආශිර්වාද කිරීමද අරමුණ බවට පත් කරගන්නවා. ඒ වගේම අවසාන දායකත්වය කිරිබත්ගොඩ බාතිය මාවතේ වත්මානිල් සෙනවිරත්න
අරමුණ බවට පත් කරගන්නවා. චන්ද්‍රා කුමාරී සෙනවිරත්න මව, මද්දුම බණ්ඩාර සෙනවිරත්න පියා සහ මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සහ දැනට පිටරට අධ්‍යාපනය ලබන ඉන්ද්‍රචාපා දියණියගේ ඉගෙනුම් කටයුතු සාර්ථක වීම සඳහාත් උපුල් කාන්ති මල්ජීනි සොයිරියන්ට පවුලේ සියලු දෙනාටත් සෙත් ප්‍රාර්ථනා කිරීමද අද ධර්ම දේශනාවේ දායකත්වයේ ධර්මින් අරමුණු කරගන්නවා. මේ සියලු දෙනාගේ මරමුණු බුදුන්පත් කරගන්න පින් පැමුණු අයට පින් අනුමෝදන් වේවා. ජීවත් වෙන අයට රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවා. අන් අයට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. සියලු දෙනාම උතුම් නිවනින් සැනසීම අත්පත් කරගන්න සියලු දෙනාට මේ පින්පෙත් සසරට පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. ධර්මානුශාසනාව අද පැවැත්වූයේ නිකවරටිය රස්නායකපුර නෙළුම්කල විහාරවාසී අවසරයි පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සසුන්කෙත සදහම් දියෙන් තව තවත් තෙමා සනසාලමින් පුහුදුන් හදවත් තුළට ශ්‍රී සද්ධර්මයේ ආශිර්වාද ඒකරාශී කරන්නට දේශකයාණන් වහන්සේට චිරාත් කාලයක් නිදුක් නිරෝගී සුවය සාධනාද පවත්වමින් අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.